ආයිබෝන් කියලා පිළිගන්න ඔයාලා සියලු දෙනා මගේ මේ අලුත් වීඩියෝ ටියුටෝරියල් එකට. ඉතින් ටියුටෝරියල් එකක් නෙමෙයි නලින් කියලා මගේ ෆෑන් කෙනෙක් අහපු ප්‍රශ්නයකට උත්තරයක් විදිහට තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ෂෝට් වීඩියෝ එකක්. ඉතින් මේකෙන් ඔයාලට ලොකු දැනුමක් ගන්න පුළුවන්. අපි බලමු එයා අහපු ප්‍රශ්නේ මොකද්ද කියලා. රයිට් මේ තියෙන ප්‍රශ්නේ. බ්‍රෝ වීඩියෝ එකක් දානකම් හිටියේ. රයිට් වෝකල් එකක් මොනෝ රෙකෝඩ් කරලා පස්සේ ස්ටීරියෝ ඇහෙන විදිහට හදන්නේ කොහොමද? හරිද? ඔයාව කන්ටැක්ට් කරගන්න නම්බර් එක මගේ නම්බර් එක දා තියෙනවා මේ channel එකේ. ඔයාලට බලන්න පුළුවන් වීඩියෝස් වල end එකේ මගේ WhatsApp නම්බර් එක දා තියෙනවා. කැමති කෙනෙක් පුළුවන් කන්ටැක්ට් කරගන්න. හරි. ඉතින් මේකේ ප්‍රශ්නේ තියෙන්නේ මේ vocal record කරපු එකක් mono කරන විදිහට ඇහෙන්න හදාගන්නේ කොහොමද කියලා. ඉතින් Cubase එකේ Cubase 5 එකේ lazy option එකක් මෙහෙම තියෙනවා. අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. හරි. දැන් ඔයාලට පේනවා මම මේ record කරලා තියෙන mono track එක. ඊට පස්සේ මට මේක ස්ටීරියෝ කරන්න ඕන. මම මොකද කරන්නේ? මෙතන ඔයාලා පේනවා Cubase එකේ open pool කියලා එකක් තියෙනවා. මේ open pool එක click කරාට පස්සේ මෙන්න මේ වගේ menu එකක් එනවා. මේ menu එකේ මම record කරපු audios ටික මෙන්න මේ box එක ඇතුළේ තියෙනවා, folder එක ඇතුළේ. මම මෙතන plus mark එක click කරාට පස්සේ මගේ karaoke track එක පෙන්වනවා, vocal track එක පෙන්වනවා. හරිද? ඊට පස්සේ මට ඕන මෙන්න මේ vocal track එක ස්ටීරියෝ කරන්න. මේක ස්ටීරියෝ ගන්න මම කරන්නේ මෙතන right click කරලා ඔයාලා පේනවා convert files කියලා තියෙනවා. convert files වලට ගියාට පස්සේ convert option කියලා එකක් එනවා. ඒකේ sample rate එක ඔයාලා ඕන වෙනස් කරගන්න පුළුවන්. නැත්තම් අර විදිහටම තියාගන්න ඕන නම් keep කරන්න පුළුවන්. keep කියන එක මම තියාගන්නවා. sample width එකත් මම keep කරනවා මේ විදිහටම. මොකද මම මුලින්ම project එක හදාගත්තු settings වල තමයි මෙතන keep කියලා වැටෙන්නේ. වෙනස් කරොත් ඔයාලගේ sample rate එකයි sample width එකයි වෙනස් වෙන්න පුළුවන්. මෙතන ඔයාලට mono එකනේ තිබුණේ. ඔයාලට කරන්න ඕන stereo. හරි. මේක ඔයාලා දාන stereo interleave කියන එක click කරන්න. මෙතන ෆයිල් ෆෝමැට් එකත් මම කීප් කරනවා. හැබැයි මෙන්න මෙතන ඔප්ෂන් එක මට ඕන මේක රීප්ලේස් කරන්න. ඒ කියන්නේ දැන් තියෙන මොනෝ ට්‍රැක් එක නැති වෙලා එතෙන් ස්ටීරියෝ එක ඇඩ් වෙන්නද නැත්නම් ස්ටීරියෝ එක මේ මොනෝ එක තියෙදිම ස්ටීරියෝ එක එන්නද මොකද්ද වෙන්න ඕන කියලා මෙතන සිලෙක්ට් කරගන්න පුළුවන්. මම කරන්නේ මෙතන රීප්ලේස් ෆයිල් කියන එක දෙනවා. දීලා මෙතන ඕකේ දෙනවා. ඊට පස්සේ මෙතන වෝනින් එකක් එනවා, you can not undo this. අවුලක් නැහැ, මම ප්‍රොසීඩ් කරා. දැන් මේක මිනිමයිස් කරාම ඔයාලට පේනවා මෙන්න මේ විදිහට මොනෝ ට්‍රැක් එක ස්ටීරියෝ වෙලා තියෙනවා. දැන් මේක ස්ටීරියෝ නේද? නැහැ. මොනෝ තමයි මේක තියෙන්නේ තාම. මම මෙතන ඒක නිසා right click කරලා add audio track වලට ගිහිල්ලා ස්ටීරියෝ track එකක් select කරලා okay කරගන්නවා. දැන් මේ ස්ටීරියෝ track එක. හරිද? දැන් මට පුළුවන් මේක drag කරලා drop කරන්න මෙතෙන්. හරිද? මතක තියාගන්න මේක මේ විදිහටම drag කරන්න control එක press කරගෙන පල්ලෙහාට අදින්න. එතකොට කොහටවත් වෙනසක් වෙන්නේ යන්නේ නැහැ. ඊට පස්සේ මම මේ mono track එක right click කරලා remove කරගන්නවා. දැන් ඔන්න මේ stereo track එකක් තමයි තියෙන්නේ. play කරලා බලමු. පෙරදාම වූසිනා සංගවි කොහේ ගියාද? හරි. ඕක තමයි Cubase 5 එකේ තියෙන mono track එකක් stereo කරන්න තියෙන lazy option එක. ඉතින් ඔයාලට පුළුවන් මේකට stereo enhancer එකක් දාලා දෙපැත්තෙන් ඇහෙන විදිහට හදාගන්න. ඒ වගේ effect දාලා ඕන එකක් කරගන්න පුළුවන්. මෙන්න මේ දැන් ඔයාලට තියෙන stereo track එකක්. ඉතින් නලින් ඔයාගේ ප්‍රශ්නෙට මේක තමයි දෙන්න පුළුවන් මට තියෙන ෂෝට් මාන්සර් එක. ඉතින් ගොඩක් ඇප්‍රීෂিয়েට් කරනවා ඔයාලා මගේ channel එකත් එක්ක ඉන්නවා, ඔයාලා comment කරනවා, ඔයාලා like කරනවා, share කරනවා. ඉතින් මට ගොඩක් සන්තෝෂයි මගේ fan base එක ගැන. ඉතින් තාම පොඩි subscribe ප්‍රමාණයක් විතරයි ඉන්නේ, පොඩි channel එකක් තාම පොඩියට කරගෙන යන්නේ. ඉතින් පොඩි support එකක් දෙන්න, subscribe කරලා bell icon එක ඔබලා මේ වගේ ප්‍රශ්න තියෙන ප්‍රශ්න නම් අහලා ඔයාලගේ දැනුමත් හදාගන්න. මගේ target එක තමයි Cubase beginner කෙනෙක් විදිහට පටන් ගන්න ඔයා හොඳම mixing mastering පොරක් දක්වා making අරගෙන යන්න. මේ දැනුම කිසි දෙයක් මම තියාගෙන ඉන්නේ නැහැ. හැම දෙයක්ම ඔයාලත් එක්ක share කරගන්න. ඉතින් එහෙනම් අපි අලුත් video එකකින් අලුත් දවසක අලුත් විදිහට හම්බෙමු. ජය වේවා.